අරෝම පුදුම රිටිගල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 766ක උසින් පිහිටි රිටිගල කන්ද තවත් කඳු වළල්ලක් එනම් ඖෂධ කන්ද කොඩිකල කන්ද උණ කන්ද ආණ්ඩියා කන්ද පළතුරු කන්ද අමරාපති කන්ද උල්පත් කන්ද යන කඳු හතක් පරිවාර කඳු වශයෙන් වට කරගෙන පිහිටි ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයකි මහා වංශය රිටිගල කන්ද දකින්නේ අරිට්ට පබ්බත ලෙසය අරිට්ට පබ්බත යන්නින් අර්ථවත් වන්නේ ආරක්ෂිත පච්චයන්ය ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී ලක්දිව වැඩවිසුවේ සැලකෙන පළමුවැනි මහරහතන් වහන්සේ ලෙස පිදුම් ලැබූ අරිට්ට මහරහතන් වහන්සේ වැඩවිසූ ස්ථානය අරිට්ට පව්ව ලෙස ව්‍යවහාරයට එක්වේ පසුව ඒ උච්චාරණේ පහසුව සලකා රිටිගල බවට පරිවර්තනය වූ බව ඉතිහාසඥයන්ගේ තවත් මතයකි 11 සියවසට පෙර රිටිගල ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පැවති සේනාසන සංකීර්ණයේකි චෝල ආක්‍රමණයේදී මෙම ආරණ්‍ය සේනාසන විනාශ වී යෑම හේතුවෙන් රිටිගල මහ මෝකලණක් බවට පත්විය මෙසේ වනබත්ව පැවති රිටිගල මේස් මාක් ටේල් නැමැති බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා විසින් 1872 දී සිදු කරන ලද ගවේෂණ නිසා යලි එළියට පත්විය මීට අමතරව ජේ.බී. එම්. රිච්වුඩ් නැමැති මිනින්දෝරුවරයා විසින් රිටිගල අගය විවරණය කරමින් ආසියාතික සංගරාවකට සපයන ලද රිටිගල පිළිබඳ ලිපිය ලෝක විද්වතුන්ගේ අවධානය යොමු වීමට තවත් එක ප්‍රබල හේතුවක් විය රිටිගල පිළිබඳ මෙම අවදි කිරීම නිසා පුරාවිද්‍යා ලෝකයේ ලෝක ප්‍රකට විශේෂඥයෙකු වූ එච්.සී.පී. බෙල් මහතා රිටිගල අධ්‍යයනයට හා ගවේෂණයට පැමිණියේය ඔහුගේ ගවේෂණෙන් එක් බිතිව රිටිගලට අදාළව අගනා වාර්තා දෙකක් නිකුත් විය එක ප්‍රථම පරීක්ෂණ වාර්තාව 1893 දෙක දෙවැනි සමීක්ෂණ වාර්තාව 1893 මෙකි වාර්තා දෙක රිටිගල පිළිබඳව දේශීය හා විදේශීය පුරාවිද්‍යාඥයන්ගේ දැඩි අවධානය යොමු කිරීමට සමත් විය අතීතයේදී අපේ රටේ පැවති අස්පර්ශ උරුමයන්ගේ නිර්මාණය වූ රිටිගල පිහිටි වාපිහා වාරි පද්ධතියෙන් සුවිශේෂී වටිනාකමකින් යුක්ත බව 1933 දී ආර්.සී. බෘහිය ලෝක ප්‍රකට විද්‍යාඥයන් විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ අතීත වාර ශිල්පය දේශීය වාපි විද්‍යාව නැමැති ග්‍රන්ථයෙන් විවරණය කර තිබේ මෙම පෙළඹවීම නිසා රිටිගල ජාතික සම්පත රක්ෂණය කිරීමේ ජාතික අවශ්‍යතාවය ප්‍රබල ලෙස ඉස්මතු වීම හේතුවෙන් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරේ දරු ආචාර්ය රාජද සිල්වා මහතා 1941 11/7 දින අංක 8809 දරන රජයේ ගැසට් නිවේදනය නිකුත් කරමින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 වූ භූමි ප්‍රදේශයේ දැඩි ආරක්ෂිත කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී අනුරාධපුර හිටපු දිසාපතිවරයෙකු වූ ආර්.ඩබ්ලිව් අයවර්ෂ් මහතාද කල රිටිගල කන්දේ නවාතැන් ගෙන සිටි බවට වාර්තා වී තිබේ පිහිටීම උතුරුමැද පළාතේ පිහිටි උසම කන්ද රිටිගලය උතුරු අක්ෂාංශ 8.07 හා 4.9 සහ නැගෙනහිර දේශාංශ 83.9 හා 19.44 පිහිට ඇති රිටිගල කඳු භූමි භාගය හෙක්ටයාර 1528 පුරාවට පැතිරී පවතී රිටිගල කන්දේ වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 10 සිට මිලිලීටර් 2000 දක්වා පවතී උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 රිටිගල ආශ්‍රිත ජනප්‍රවාද හා ඓතිහාසික මූලාශ්‍ර එකල විසූ ලංකේශ්වර රාවණා විසින් තමන්ට කළ මදිපුංචකමට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිස වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකාවේ සුරක්ෂිතව රඳවා තිබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්ෂ්මන් කුමරු අතර මගදී රෝගාතුර වීම නිසා ඒ සමග පැමිණි සිටි හනුමන්තා රෝගයට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම පිණිස හිමාල කන්දෙන් අඩක්ම කඩාගෙන පැමිණි බවත් ඒ කඳු කොටසින් කොටසක් කැඩී ගොස් රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කඳ නිර්මාණය වී ඇති බවත් ජනප්‍රවාදයකින් කියවේ ගාල්ල වරාය යාව පිහිටි රූමස්සල කඳු කැටයද රට මැද පිහිටි දොළු කන්දද මෙසේ කඩා වැටුණු තවත් කඳු කෑලි බව ජනප්‍රවාදයේ පවතී ලංකේශ්වර රාවණ යක්ෂයෙකු නොවේ රා යනු සූර්යාය වන යනු වංශයයි රාවණ යනෙන් අර්ථවත් වන්නේ සූර්ය වංශක යන්නයි අදත් රජරට පුංචි දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගෙල පළඳින පංචායුධය රාවණගේ රාජ සංකේතයයි ඔහු අධි බල සම්පන්න රජකි ඔහුගේ බලය දෙවෙනි කොට රාමකුමරුගේ බලය ඔසවා තබන්නට වෑයම් කළ රාමායනේ ලියු කතුවරයා ඔහුගේ නිර්මාණය හරහා මෙවැනි අද්භූත ජනප්‍රවාද රාශියක් සමාජයට මුදා හැර තිබේ දුටු ගැමුණු රජුගේ දසමහා යෝධයෙකු වූ ගෝටයිම්බර සමග දන්දෝ සටනක යෙදුණු රිටිගල ජයසේනද ජාතික වීරයෙකු ලෙස ජනප්‍රවාදයට එක් වී ඇත ධාතුසේන රජුගේ මාමණ්ඩිය වූ මහානාම හිමි සිංහලයේ මහා වංශය රචනා කිරීමේදී රිටිගල කන්ද හා සම්බන්ධිත බොහෝ තොරතුරු හෙළි කර තිබේ මහානාම හිමි පවස නන්දවට පර සතුරු ආක්‍රමණවලදී අපේ රජවරුන් සේනා සංවිධානය කිරීමට රිටිගල කඳු කරේ යොදාගෙන තිබේ අදත් රිටිගල ප්‍රදේශයේ පවතින සේනාදිරි ආගම වැනි ඓතිහාසික ග්‍රාම නාමවලින් මේ බව සනාථ වේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී ජෙට්ටතිස්ස කුමරෝ සේනා සංවිධානය කළේ රිටිගල කඳු වළල්ලේදීය නැවත පන්නුකාභය කුමරු සිය මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කළේද රිටිගල කඳු යායේදීය එසේම එලාර රජුට එරෙහිව යුද වැතුණු දුටු කැමණු කුමරු සේනා සංවිධානය කර ඇත්තේද රිටිගල පරිසරයේදීය මෙ අතර වරින් වර විසු සිංහල රජ දරුවන් රිටිගල පරිසරයේ පූජන ස්ථාන ඉදිකිරීමටද මුල් වී ඇත ලජතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 59/50 වැන්නේදී අරිට්ට විහාරයේද සූරතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 187/177 වැන්නේදී රිටිගල පාමුල සංකහෙවත්
ලංකා විහාරයේද පළමුවෙනි සේන රජු විසින් ක්‍රිස්තු පූර්ව 835 833 වැන්නේදී භික්ෂුන් වහන්සේ සඳහා ආරාමයක්ද ඉදිකරන ලද බව ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ. පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය රිටිගල තුල තවමත් නැසෙමින් පවත්නා පුරාවිද්‍යාත්මක නටබුන් හා ඓතිහාසික සාධක දෙස් විදෙස් පුරාවිද්‍යා විශේෂඥයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇත. ලක්දිව ප්‍රථම මහරහතන් වහන්සේ පූජ්‍යත්වයට පත්ව සිටි අරිට්ඨ මාහිමියන් ප්‍රමුඛ 500ක් වූ සංඝරත්නය රිටිගල සේනාසනවල ආරණ්‍ය වාසීව වැඩවිසූ බව මහා මාෂේ අවධාරණය කර තිබේ. උන්වහන්සේලාගේ ආගමික ගති පෙවතුම් සඳහා හෙළ රජ දරුවන් විසින් ඉදිකොට සංඝ සතු කරනු ලැබූ විහාරාරාමයන්හි නටමුන් අදටත් පවතී. කටාරම් කොටන ලද ගල්ලෙන් 74ක් බ්‍රාහ්මණ අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152ක්ද පුරා විද්‍යාත්මක අගයක් ඇති විවිධ ගොඩනැගිලි 140ක පමණ නටමුන්ද එසේම අති පැරණි ආයුර්වේද රෝහලක නටමුන්ද අදටත් රිටිගලදි දැක බලා ගැනීමට පුළුවන්. පුරාවිද්‍යා අංශ මගින් කැණීම් කිරීමේදී පටා නගර කීපයක්ම හමු වී ඇති අතර ඒවායි ඉදිරිපස කොටස ධර්මානුකූලව කටයුතු වලටද පසුපස කොටස භික්ෂූන් වාසයටද යොදා ගන්නට ඇතැයි සැලකේ. මෙම පටානාගර හා සම්බන්ධ ශෛලමය ස්තම්භ මුදුනේ පියස්සක් පැවති බවට සලකුණක් පවතී. මෙම මහාර්ග පුරාවස්තුන් සමුදාය නිසා රිටිගල ආශ්‍රිත අක්කර 690ක බිම් පෙදෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය තුළ පවතී. මෙම භූමියට ඇතුළු වීමේදී හමු වන ශෛලමය නිර්මාණයක් වූ අති විශාල පොකුණ බන්දා පොකුණ ලෙස නම් කර තිබේ. දකුණු ආසියානු කලාපයේ පවත්නා අති විශාලතම පොකුණ ලෙස මෙම බන්දා පොකුණ පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ලෝකයට නම යන්නට අදටත් වඩා අද්භූත විශ්මයජනක ආශ්චර්යවත් නිර්මාණ හා ඉදිකිරීම් හෙළ රජු දවස සිදු වී ඇති බවට බන්දා පොකුණ හොඳම සාධකයකි. ආරණ්‍ය වාසීව වැඩවාසය කළ 500ක් සංඝරත්නේ පැන් පහසු සඳහා මෙම බන්දා පොකුණ එකල රජ දරුවන් විසින් ඉදි කරන්නට ඇත. මීට අමතරව ගල් පාලම් පියකට පේලි කවාකාර ශෛලිමේ වේදිකා ඔපදැමු සුවිසල් ගල්පුවරු සොල්මුවා පහන තටාක බෙහෙත්තොරු සලපතල මලු විවිධාකාර ගිමන් හල් ආදී විශ්මය ජනක ගල් වැඩ රිටිගල පුරාවිද්‍යා බිම පුරාවට පැතිරී ඇත. එදා ගල් වඩුවන් රිටිගල පියසේ ඉදි කර ඇති ශෛලමේ වූ විශ්මය ජනක නිර්මාණය තුළ සැඟවී ඇත්තේ අපේ ජාතියේ අස්පර්ශ උරුමයයි. රිටිගල පුරාවට පැතිරී ඇති වාරි වාපේ ශෛල ශිල්පීන් පිළිබඳ අස්පර්ශ උරුමය වර්තමාන පුරවරයට හෙළි කරගත හැකි නම් රට හා ජාතිය ප්‍රතිසංවර්ධනයේදී ඒ තරම් පින්කමක් තවත් නැති තරම්ය. මේ වන විට රිටිගල පරිසරය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්ථානයක් හැටියට ප්‍රකාශයට පත් කර ඇතත් එපමණකින් රිටිගල සැඟවී ඇති ඓතිහාසික අස්පර්ශ උරුමය ගරු කළා නොවන්නේය. විශේෂයෙන් එහි ඇති ශෛලමය අස්පර්ශ උරුමයන් රටට හෙළි කරගත හැකි නම් එය මේ යුගයේ එක් ප්‍රතිහාරයක් වනු ඇත. විශේෂයෙන් රිටිගල නිදන්ගත වී ඇති වාපිහා වාරි සංස්කෘතිය ශෛලමය නිර්මාණ ශිල්පය සෛලමී ඉදිකිරීම් ශිල්පය හා සංස්කෘතික වටිනාකම් ඇති තවත් බොහෝ දේ හා සම්බන්ධ අස්පර්ශ උරුමයන්ගේ සැබෑ කතාව අපට හෙළි කරගත හැකි නම් රිටිගල පූර්වාදර්ශයක් කරගෙන ජන විඥානය පෝෂණය කරමින් එම ඓතිහාසික ශක්තීන් රටේ සංවර්ධනයට යොදා ගැනීමට බැරිකමක් නැත. රිටිගල පවත්නා සුවිශේෂත්වය ජෛව විවිධත්වය හා ශාක විවිධත්වය රිටිගල කඳුවැටිය ආශ්‍රිතව ප්‍රථම වරට උද්භිද විද්‍යාත්මක වටිනාකම් පිළිබඳව අධ්‍යයනයක් කරමින් කතිකාවතක් ඇති කළේ ඉංග්‍රීසි ජාතික හෙන්රි රිචිමන් මහතාය. ඒ 1887 දී උපරිම ජෛව විවිධත්වයක් ඇති රිටිගල රක්ෂිතේ මේ වන විට ශාක විශේෂ 337ක් රැඳී පවත්නා බව වාර්තා වේ. එයින් ශාක 57ක්ම අපේ බිමේ සහජාතේ වාවේ. රිටිගල කඳුවැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතීන් තුනක් පවතේ. කඳුවැටියේ පහළම කොටසේ බිම් අඩවිය වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරමය ලක්ෂණ පවතේ. මෙම ප්‍රදේශයේ මොර, හල්මිල්ල, කළුවර, වීර, පළු, නාවැනි රජරටට ආවේනික ශාක වර්ග පවතේ. කඳුවැටියේ මධ්‍යතලය තුළ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්ෂණය. මෙම පියසේ ඇටඹ, කඩුදවුල, ඕමාර, කැන්දා හා නාවැනි ශාක සුලබෝ දක්නට ලැබේ. කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ කඳුකර කලාපී වනාන්තරවල ස්වභාවයයි. නෙළු, බිනර, කැකුණ, දුම්වැනි ශාක වර්ග මෙහි පවතී. රිටිගල ජෛව විවිධත්වයේ සමීපව අධ්‍යයනය කිරීමේදී රිටිගලට ආවේනික ශාක විශේෂ පහක් එහි පවත්තා බව පෙනේ. රිටිගල තම්බජිය, ගල්කප්පර වල්ලි, නෙළු, උණ, මී යන ශාකයන් සුවිශේෂී ශාක වර්ග ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව වෙනත් ප්‍රදේශවල නැති සුවිශේෂී ඖෂධීය ශාක එනම් ඉරරාජා, සඳරාජා, වනරාජා, නාගමරු අල, වෙල්ලංගිරිය, බිම්කොඹ, ජටාමගුල, රදන්ති වැනි දුර්ලභ ඖෂධ ශාක සුලභව දකින්නට ලැබේ. හනුමන්තා ගෙනෙන විට කඩා වැටුනේ යයි ජනප්‍රවාදයේ පවතින දොළුකන්ද මුදුනේද මෙම ශාක වර්ග අදටත් පවතී. මෙසේ සමාන ඖෂධ ශාක පැවතීමේ හේතුවෙන් රිටිගල කන්දට යාම පිහිටි ඖෂධ කන්දත් දොළුකන්දත් හනුමන්තා දමදිවෙන් ගෙන කන්දේ කෑලියයි කියන්නට ජනප්‍රවාද පෙළගසුනේ දැයි වෙනම විමසා බැලිය යුතුය. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.